මැතිවරණ වියදම් අපේක්ෂකයන්ටත් දේශපාලන පක්ෂවලටත් යම් සීමාවක් පැනවීම නිසා තමයි මේ පාර්ලිමේන්තු පනත ඇති කළේ. ඒ පිළිබඳව දැනුවත් කිරීම තමයි මැතිවරණ කොමිසම් සමාජයෙන් සිද්ධ කළේ. ඉතින් දේශපාලන පක්ෂ වශයෙන් අපි සාධනීය තැනක ඉන්නවා. මැතිවරණයකදී මුදල පිළිබඳව අපේක්ෂකයන්ට වියදම් කරන්න පුළුවන් මුදල, දේශපාලන පක්ෂවලට වියදම් කරන්න පුළුවන් මුදල පිළිබඳව. ඒ නිසා ඒ පිළිබඳව අතිවන දීර්ඝ සංවාදයක් එකපාර්ශ්වව නීතිය ක්‍රියාත්මක කිරීමක් නෙමෙයි. මෙතන කොමිසම් සභාව ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කරන්න අදහස් කරයි. පළමු කිරු විදියට තමයි පක්ෂ ලේකම්වරු කරා මේ රැස්වීම සිද්ධ කරන්නේ. දැන් මොකද මේ අපේක්ෂක පොදු ජන පෙරමුණේ තාම නැහැ. අද සාකච්ඡාව ආරම්භ කළේ අපි මේ මැතිවරණ වියදම් සීමා කිරීම පිළිබඳ පළමු කිරුවත්. ඒක කොහොමද කියන්නේ? කොහොමද කරන්නේ? වියදම් සීමා කරගන්න කියලා. දැන් ඔබලා උතුමාලා ගන්නකොත් නේද? ඔබලා ගන්න උතුමාලා. නෑ නෑ නෑ. මැතිවරණ දේශපාලන පක්ෂවලට සියලුම පක්ෂවලට තියෙන වගකීම නෛතික වශයෙන්. අපේක්ෂකයෝ සමහර අපේක්ෂකයෝ එක්තර මොණ්ඩාල් දිස්ත්‍රික්කයේ අද එලිකලා එක කොට්ටාසයකට කෝටි 4ක් වියදම් කළා තිබුණා. ඉතින් මේ මැතිවරණ දේශපාලන පක්ෂවල දහපත් වශයෙන් දේශපාලනය කරන අයට කියන්නේ වැරදි දේවල් නොකරන දේශපාලනයට මේ මැතිවරණ ක්‍රමය තුළ තියෙන ප්‍රායෝගික පසුබාසයක් තියෙනවා. ඒ නිසා තමයි ඒවා සීමා කිරීම පිළිබඳ ප්‍රතිපාදන සැලසුවේ. නමුත් මේවා සමහර තියෙන සමහර කාරණා නම් ප්‍රායෝගිකද කියන ප්‍රශ්න තියෙනවා සමහර දේවල් සම්බන්ධයෙන්. ඒ නිසා ඒවා දීර්ඝ සාකච්ඡා කරනවා. ලේකම්වරු පක්ෂ ලේකම් සිරිතන සම්බන්ධ වෙනවා. මොකද ඔබතුමා ඔබතුමා ඉදිරිදී වීදම් ගැන කොහොමද හිතන්නේ? කියන්නේ එහෙම වීදම් ගැන ඔබතුමා කොච්චර වීදම් කරනවද? නෑ ඒක තමයි මැතිවරණ කොමිසම් විසින් තමයි දැන් සාකච්ඡා කරලා ඒ වීදම් කරන මොකද දෙන්නේ. යහපත් ප්‍රතිපත්තිගල්කෝ දේශපාලනය කරන අය ගස් කරපිට මුදල් වීදම් කරන්න පුළුවන් කමක් නෑ අසීමිත. කොහොම සරලව තමයි ඔබතුමාලාගේ ජනමාධ්‍යවල බලන්නකෝ ඔබතුමාලාට කීයක්වත් ගෙවන්න නැති ඇති මේ මාධ්‍යවේදීන් ගැන පොඩි ගාණයි. මේවා කවර් කරනවා. ඒ වුණාට තප්පර 10ක දැන්වීමකට ලක්ෂ ගණවලින්නේ මාධ්‍ය ආයතන අය කරන්නේ. සමහර දේශපාලන පක්ෂ දැම්මම ප්‍රචාර කටයුතු පට කරන්නේ. සමහර දේශපාලන පක්ෂ කෙලින්ම ඒ එක පක්ෂය තෝරගෙන ඒයට උදව් කරනවා. ඉතින් එහෙම මේ නිසා හැම දෙයකම විනීතභාවයක්. කියන්නේ සාධාරණව මැතිවරණයකට පෙනී සිටින තැනත් එක්කට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පරිසරය සමානව සැකසෙන්න නිසා තමයි සමබර මැතිවරණයක් පිළිබඳව වේදන් සීමා කිරීම ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මම දන්නේ නැහැ. කොහරි දේශපාලන පක්ෂයක අපේක්ෂකේ එවැනි විශාල වියදමක් දරලා තිබ්බ එක කොට්ටාසයක මම හිතා ප්‍රකාශයපත් කරා.